අද වීඩියෝෙන් කියලා දෙන්න යන්නේ කුඩා දරුවන් ඉන්න ගෙවල් වලට සෑහෙන වටින දෙයක්. ඉතින් මේ අයිස්ක්‍රීම් මේක පියනක් අයිස්ක්‍රීම් බකට් එකක පියන. මේකෙන් අපි ප්ලග් පොයින්ට් එකට ආරක්ෂක ආවරණයක් හදා ගන්න ආකාරය තමයි පේන. මුලින්ම අපි කරන්න ලොකු දෙයක් නෑ මේකේ අයිස්ක්‍රීම් බකට් එකේ උඩ පියන අරගෙන එකේ සිදුරු තුනක් ගන්නට මේ ප්ලග් පොයින්ට් එකේ සිදුරු තුනක් හෝ දෙකක් ඒ තියෙන විදිහට ප්ලග් පොයින්ට් එකේ ගන්නට මාක් කරගන්න ප්ලග් එකේ. ඔයාලට පැහැදිලි ඇති. මේක මාක් කරගෙන මේක සිදුරු කරගන්න ඕන. මෙන්න මේ ආකාරයට චුට්ටක් පැටින්මෙන් ගන්න ලියවෙන අඩුයි මේකේ. ඊට පස්සේ මේක මාක් කරගෙන සිදුරු කරලා මේක ඇතුළට ප්ලග් පොයින්ට් එකේ ප්ලග් එක දාගත්තා නම් ගානට සෙට් වෙනවා. ඊට පස්සේ මේක ආරක්ෂිත ක්‍රමයේදී කියන්නේ ළමයකට වුණත් ඇඟිල්ලක් ස්විච් එක ඇතුළට මොනවත් කරන්ට් එකක් සම්බන්ධ වෙන්නේ නැහැ. බය නැතුව තියාගන්න පුළුවන් ටීවී එකට අයන් එකට ෆෝන් චාර්ජර් ඕන මේකට පුළුවන්. ඉතින් මම මේ ක්‍රමය හොයාගත්තේ මෙන්න මේ ආකාරයට සිදුරු තුන විදලා ගන්න විදලා අරගෙන ප්ලග් පොයින්ට් එකේ ප්ලග් ක්ලිප් එක ගහ ගන්න. ලොකු දෙයක් නැහැ. ඉතින් මේක මේ පුංචිම ක්‍රියාවලිය ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත්. ඉතින් මේක කියලා දෙන්නේ මොකද මේ දවස්වල දුවදරුවන්ගෙන් පරිස්සම් කරගන්න එක හරිම අමාරු වැඩක්. මොකද කරන්ට් එක කියන්නේ ඉතා භයානක දෙයක්. ඒකෙන් වෙච්ච හානිත් බොහෝමයක් ලංකාව පුරා ලෝක පුරා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ආකාරයට ඔයාලා ප්ලග් එක ගහගත්තා නම් ඊට පස්සේ කිසිම හේතුවක් මත මේක කරන්ට් එක වදින්නේ නැහැ. ඔයාලට හොඳටම පැහැදිලි ඇති. මේක වටේ හොඳට සිසිල් වෙච්ච වගේ තියෙන මේ චුට්ටක් ඉස්සුවත් එහෙමත දාන්න බෑ. ඊට පස්සේ අපි ස්විච් එක දාන්න අපහසු වෙනද අපි ස්විච් එකක් චුට්ටක් කොටුව ඇඳලා මෙන්න මේ ආකාරයට කපාගමු. මම ඔයාලට ඇඳලා එකක් පෙන්නනවා. මෙන්න මේ ආකාරයට චුට්ටියට කොටුව ඇඳගත්ත ස්විච් එක ප්‍රමාණය චුට්ට වැඩිපුර ඇඳක් ගැටලුවක් නැහැ. අපි උඩින් දෙපැත්තක් විතරක් කපා ගන්නවා, තුන් පැත්තක් කපා ගන්නවා. ඒකත් ඉතුරු වෙදි. එතකොට තවත් ආරක්ෂිතයි. ඒ ක්‍රමයක් මෙන් මේ ආකාරයට කපලා දාගත්තාම ස්විච් එක ගානට සෙට් වෙන්න හදාගන්න. ඉතින් මේ පුංචිම වීඩියෝ අරන් ආවේ අනිවාර්යෙන් ඔයාලට මේක වැදගත් වෙනවා. මොකද මේ දවස්වල නෙමෙයි හැමදාම දුවදරුවන් ඉන්න ගෙවල් වලට නම් මේක වැදගත්. ඉතින් මේකේ හිතුණු ඔයාලගේ අදහසත් ලියන්න. මොකද මට සෑහෙන වටිනවා ඒක. ඉතින් මේ බලන්න ඔයාලට මම පෙන්නන්නේ මේ ක්‍රමවේදය. මේක අයන් එක ටීවී එකද ඕනම දෙයකට හදාගන්න පුළුවන්. මොකද මමත් අපේ ගෙදර මේ ක්‍රියාවලිය කරලා තියෙන නිසා තමයි මම ඔයාලට පෙන්නන්න හිතන. ඉතින් මේක ලොකු හැඩයකට වැඩි මේක ප්‍රයෝජනය අවදානමින් මිදෙන ඉතාම හොඳ ක්‍රමවේදයක්. ඔන්න බලන්න ටීවී එකටත් මම හයි කරලා තියෙන මේ ක්ලිප් එක. ඉතින් තවත් දවසක මෙන්න මේ වගේ හරි අපූර්ව වැදගත් වෙන දේවල් තමයි මම ඔයාලට අරගෙන. ඉතින් එතකන් සුරු ටීවී නරඹන ඔයාලා හැමෝටම සුබ දවසක්. අදම ඔයාලා මේ ක්‍රමය භාවිතා කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා.